සංයුත්ත නිකායේ දණ්ඩ සූත්‍රය කියනවා දණ්ඩක් උඩ දැම්මොත් එක කොනකින් වැටෙන්න පුළුවන් අනිත් කොනෙන් වැටෙන්න පුළුවන් නැත්නම් මැදින් වැටෙන්න පුළුවන් කොමුණත් කොතරින් හරි වැටෙනවා තමයි ආන් මේ වගේ මේ සංසාරේ යම් කිසි කෙනෙක් කෙලවර කරේ නැත්තම් තැන තැන වැටි වැටි මේ ගමන යනවා කියලා පින්වත්නි හිතන්නකෝ ඔබයි මමයි මැරුණාම ස්ථිර වශයෙන්ම කොහේරි උපදිනවනේ ස්ථිර වශයෙන්ම කොහේරි උපදිනවා ඒ කියන්නේ අණ්ඩජ නැත්නම් බිත්තරයක හරි ජලාභුජ අපි කියන්නේ මේ වතුර වතුර මල්ලක වගේ නැත්නම් මේ මිනිසු උපදින්නේ වගේ සංසේදජ කුණු ගොඩක හරි ඕපපාතික ඉබේ හරි උපදිනවමනේ එහෙනම් එහෙම උපදින්න හේතු වෙන ශක්තියක් තියෙනවා ආන් එහෙම උපදිමින් මැරෙමින් මේ සසර ආපු තරම මෙච්චරයි කියලා අතීතයේ මෙනෙහි කරලා ඉවර කරන්න බැරි තරම් ගොඩක් තියෙනවා පින්වත්නි කෙනෙකුට පුබ්බා දැන් කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වුණොත් ඒ කියන්නේ පෙර භවයේ දක්නා නුවණ පහළ වුණොත් එයාටත් මා පැමිණි භව ගණන මෙච්චරයි කියා කියන්න බැරි තරමටම ඈත ඉතිහාස කතාවක් තියෙනවා හිතන්නකෝ මෙච්චර භයංකරයි නම් මේ සසර මෙච්චර දුරයි නම් මේ සසර ඇයි ඒ ගැන කියලා දෙන දවසේ ඒකින් ගැලවෙන විදිහ ගැන හිතන්නවත් ඉඩක් නැත්.